Sri Lanka waha India wa atara tarangga tunakin samambita visa visa tarangga awal iya demana tarangga elisa. Iya peti tarangin kadulu hataka visa stajak warta kirimata India kandema samat tuna. Pratamain panduata pahardun Sri Lanka kandema nemita panduara visa awasane di kadulu pahadavi lakunu ekasi asu tuna kratskara ganimata samat tuna. Ehdi Sri Lanka arambaka pitikaru petun nisangka. Visa sta inima krida karamin pandu panas tuna kadi lakunu hetta pahak labaganimata samat tuna. ඒ අනුව ලකුණු 184 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දියා කණ්ඩායම පන්දු වාර 17 කුත් එක් පන්දුවක් අවසානයේදී කඩුලු තුනක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කරා. ඊයේ තරගයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම තරගයේ පරාජය ඉක්මන් කිරීමට බෙහෙවින් බලපෑ සාධකයක් වුණා. තවද ජාත්‍යන්තර විස්තර විචාරකයන් සඳහන් කළේ ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් භාවිතා කිරීම හා පිටියේ සැකසීමේ අඩුපාඩු පෙන්눔 කළ බවයි. කෙසේ වෙතත් ඊයේ තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර යොමු කළ බවුන්ස පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඉසන් කිසන් දැඩි අපහසුතාවයකට පත් වූ ආකාරය දැක ගැනීමට හැකි වුණා. ඒ අනුව ලහිරු කුමාර යොමු කළ පන්දුව හිසේ වැදුන ඉසන් කිසන් ඊයේ දිනේදීම දැරිසත්කාර ඒකකයට ඇතුළත් කළ බව තොරතුරු වාර්තා වුණා. ඉන්පසු ස්කෑන් පරීක්ෂණ වලින් අනතුරුව ඔහු සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ බව සඳහන්. පෑම් පෑ අලුත් වෙන 2022 ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.